පාසල් ගැන ප්‍රශ්නයක් තියෙන මේ දවස්වල ඕනම දෙමව්පියෙක් තමුන්ගේ ළමයින්ගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නේ. ආරක්ෂාව මදි අවස්ථාවක් කියලා මේ අවස්ථාවේ කියන්න බෑ. ළමයි පාසල් වලට එවන්න ඕනේ. අපි ඒ සඳහා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ගුරුවරුන්ත් එකතු කරගෙන දෙමාපියනුත් එකතු කරගෙන ඒ පාසල් වල ආරක්ෂාව ගැන ඉතා අවධානයෙන් ආරක්ෂාව ඇති කිරීමේ ක්‍රියාපිළියතක් අනුගමනය කරනවා. ආරක්ෂාව සම්බන්ධව පොලිස්පත්තුමත් හමුදාපත්තුමත් වන හමුදාපත්තුමත් නාවික හමුදාපත්තුමත් සහතිකයක් දීලා තිබෙනවා. සම්පූර්ණ ආරක්ෂාව සපයනවා. දැන් පාසල් පටන් ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා කියන මේකට විසඳුම පාසල් අගින් දිගටම වහන තියෙන එක නෙවෙයි. අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරලා ළමයින්ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන යන අවස්ථාවක් තියෙනවා. අධ්‍යාපනයේ දිගින් දිගටම කල් දාන එක ළමයින්ට කරන විනාශයක්. සමහර උදවිය මේක දේශපාලන වාසිකයන් ජනතාව අතර භීතියක් ඇති කරගන්න මේ වගේ අවස්ථාවාදී අන්තවාදී කටයුතු කරන්න එපා කියලා විපක්ෂයේ අය ඉන්නවා. ගාල්ලි ප්‍රදේශයේ ප්‍රාථමික අංශය ඇතුළු සියලු අංශවල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සූදානම් බව අපවාරතාකරුවන් පවසනවා. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මකයි. හෙට සිට ගාල්ලි ප්‍රදේශයේ පාසල්වල ප්‍රාථමික අංශවලද අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. දෙමව්පියන්, ගුරුබවතුන් සහ ආදි ශිෂ්‍යයන් එක්ව පාසල් පිරිසිදු කිරීමේ ශ්‍රමදානද සංවිධානය කර තිබුණා. පාසල් ආරම්භ කළ සතියක් තිස්සේ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන සමස්ත පාසලේ තිබුණු ආරක්ෂක තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරන්න, වැඩි කරන්න, ප්‍රාථමිකංශයත් ආරම්භ කරන්න අවශ්‍ය පසුබිම සකස් කළා තිබෙන මේ මොහොතේ බාහිර පාර්ශ්ව වලින් එල්ල විය හැකි යම් බාධාවක් වේ නම් එය වළක්වා ගන්න යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ආයුධ සන්නද්ධව අවශ්‍ය රාජකාරිය සපයලා තිබෙනවා. හම්බන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් රැසක අධ්‍යන කටයුතු සිදු කෙරුණා. දෙමෝපියන් සහ ප්‍රදේශවාසීන් දහම් පාසල්වල ආරක්ෂාව සඳහා එක්ව සිටි බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ.